බියක් හිතනවා නේද. එනිසා අපි අද කල්පනා කරා අපේ වැඩසටහන තුළින් මේ ගර්භාෂයේ ගෙඩි පිළිබඳව තවදුරටත් කතා කරන්න. අපිත් එක්ක ඉන්නවා ප්‍රසවහ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතරමා. ඇතනම් වෛද්‍යතුමනි, ගර්භාෂයේ ගෙඩි කියන්නේ කුමක්ද? ගර්භාෂයේ ගෙඩි කියන්නේ සාමාන්‍ය ගර්භාෂය කියන්නේ ටිකක් ප්‍රයාස් ගෙඩියක හැඩති අවයවයක්. ඒකේ තියෙනවා මාංශ පේශි බිත්තියක්. ඒ බිත්තියේ සමහර වෙලාවට ගෙඩියක් හටගන්නවා. ඒ ගෙඩිය හටගන්න ගෙඩිවලට අපි කියන්නේ ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි කියලා. ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩියක් කියන ගෙඩිය ගොඩක් වෙලාවට පිළිකාවක් නෙමෙයි. ඒ කියන්නේ 99.9%ක්ම මේ ගෙඩි පිළිකා නෙමෙයි. ඒ නිසා ඉතාමත්ම විශාල වෙන්න පුළුවන් ගෙඩි තියෙනවා මේක. ඒ නිසා එක එක තත්ත්වයේ මත ෆයිබ්‍රොයිඩ්ස් මගින් සම්කිසි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. දැන් මේ බිය වෙන්න ඕනේ නැද්ද? හරි බයයි, ගෙඩියක් තියෙනවා කියලා කොහොමද ගර්භාෂයේ? බොහෝ වෙලාවට දැන් කාන්තාවක් අපි ළඟට ඇවිල්ලා ගර්භාෂයේ ගෙඩියක් තිබෙනවා අපි කියලා වෛද්‍යවරයෙක් දැනුම් දුන්නු ගමන්ම වෙන්නේ බිය වෙනවා. මේක පිළිකාවක්. පිළිකා ගෙඩියක් තිබෙනවා. එහෙම තත්ත්වයක් නෙමෙයි ෆයිබ්‍රොයිඩ්ස් කියන්නේ. පිළිකා ගෙඩියක් නෙමෙයි. නමුත් මේකෙන් වෙන්න පුළුවන් යම් යම් සංකූලතා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. දැන් ඔබ ගාවට ආවොත් කාන්තාවක් ගර්භාෂයේ ගෙඩියක් තියෙන මොනවද ඒ කාන්තාවට ඔබ කියන්නේ සහ මොන වගේ ප්‍රතිකාර ක්‍රමද කියලා දෙන්නේ? ඒක තීරණය වෙන්නේ ඒ කාන්තාවට තියෙන රෝග ලක්ෂණ අනුව. කියන්නේ ගර්භාෂයේ ගෙඩියක් කියන එක සමහර වෙලාවට කිසිම රෝග ලක්ෂණයක් නැතුව තියෙන පුළුවන්. ඇත්තටම බැලුවොත් අපි ප්‍රතිශතයක් වශයෙන් 125ක් විතර කාන්තාවන්ට, වයස 35ට වැඩි කාන්තාවන්ට මෙම ගෙඩි තිබෙනවා. ඉතින් අපි ස්කෑන් පරීක්ෂණයක් හෝ යම් කිසි විදිහක පරීක්ෂණයක් කරොත් තමයි හඳුනගන්න පුළුවන් ගර්භාෂයේ ගෙඩියක් තියෙනවද කියලා. එහෙම අවස්ථාවක කිසිම රෝග ලක්ෂණයක් නැතුව සෙන්ටිමීටර් 3කට අඩු ප්‍රමාණයේ ගර්භාෂයේ ගෙඩියක් තිබුණොත් අපි කිසිවක් කළ යුතු නැහැ. කිසිම දෙයක් කර යුතු නැහැ. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයේ ගෙඩියක් හෝ විශාල ප්‍රමාණයේ ගෙඩියක් හෝ නැත්නම් මේ ගෙඩිය නිසා රෝග ලක්ෂණ ඇති වෙනවා නම් අපි ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරනවා. දැන් රෝග ලක්ෂණ මොනවද වෙයිද තුමනේ ඇති වෙන්නේ ගර්භාෂයේ ගෙඩියක් තියෙනකොට? බොහෝ දුරට ඇති වෙන්නේ ශුද්ධ වීම ඇතිවීමත් සමග තද බල ලෙස රුධිරය පිටවීම. ඒ කියන්නේ වැඩිපුර රුධිරය පිටවීම. එහෙම නැත්නම් ඒ සමග ඇතිවන තද බල වේදනාව. මේක තමයි හුඟක් දෙනෙක් මේ ගෙඩිත් එක්ක කියන රෝග ලක්ෂණ. ඊට අමතරව මද සරු බව. ඒ කියන්නේ දරු ඵල ලැබීමට පමා වීම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුත්‍රා පිට කිරීම සම්බන්ධ අපහසුකම්, මුත්‍රා මාර්ගය සම්බන්ධව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ගෙඩිය ගොඩාක් ලොකු වුණොත් බඩ ලොක් වෙලා බඩ ඉදිනීම වගේ තත්ත්වයක් එන්නම් කරන්න පුළුවන්. දැන් ඔපරේෂන් කරලා කෙනෙක්ගේ ගර්භාෂයේ ගෙඩිය අයින් කරේ නැත්නම් ඒ ගෙඩියත් එක්ක ජීවත් වෙද්දී ප්‍රශ්න එන්නේ නැද්ද? ඒක පිරිනමන්නේ ඒ වගේම ගෙඩිය තිබෙන ස්ථානය අනුව. සාමාන්‍යයෙන් ගර්භාෂයේ පහළ කොටසේ මේ ගෙඩිය තිබුණොත් හරි ගර්භාෂයේ පිටිපස්සේ තිබී ගෙඩිය විශාල වෙනකොට මුත්‍රා මාර්ගය ඇදුනොත් මුත්‍රා මාර්ගය සම්බන්ධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගර්භාෂයේ මැද කොටසක තිබුණොත් මේ මගින් රුධිරය පිටවීම වැඩි වෙනවා ශුද්ධ වීම සමග. දැන් පිළිකාවක් වගේ දෙයක් අපි හිතනවා මේ ගෙඩියක් තියෙනකොට මේ ගෙඩිය පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන් කියලා. පිළිකාවක් වෙන්න තියෙන අවදානම ඉතාමත්ම අඩුයි. ඒක කියන්නේ අපි කියනවා ඒ කියන්නේ ගර්භාෂයේ තියෙන ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි වගේම පිළිකා තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒක බොහොම කලාතුරකින් දකින්නට ලැබෙන තත්ත්වය. ගර්භාෂයේ පිළිකා කියලා අපි නිතර හඳුන්වන තත්ත්වය ඒක නෙමේ. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඇතිවන පිළිකාව. ඒකට මේ ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි කිසිම සම්බන්ධයක් නැහැ. දැන් ඉවත් කරන ශල්‍ය කර්මයක් අපේ කාන්තාවකට නිර්දේශ කරොත් ඒ ශල්‍ය කර්මය බිය යුතු ශල්‍ය කර්මයක්ද නැත්නම් සාමාන්‍ය ශල්‍ය කර්මයක්ද? ඒක කරන ක්‍රීම කීපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැනට අවුරුදු 20කට විතර කලින් කරේ බඩ කපලා ගර්භාෂය අයින් කරන ශල්‍ය කර්මය. ඒක ඉතාමත්ම සරල ශල්‍ය කර්මයක්. හැබැයි පැයක විතර කාලයක් ගත වෙනවා. ඒක දැනටත් බොහෝ අවස්ථාවල අපි මේ සිදු කරන ශල්‍ය කර්මය. නමුත් දැනට නවීන ක්‍රම තියෙනවා. ඒ වගේ බඩේ විශාල කැපුමක් අවශ්‍ය නැහැ. ලැපරොස්කොපි කියන ශල්‍ය කර්මය මගින් ගර්භාෂය අයින් කරන්න පුළුවන්. මේ ගෙඩි තියෙද්දිත් මේ වගේ ශල්‍ය කර්මකින් අයින් කිරීමේ හැකියාව තියෙනවා ගෙඩියේ ප්‍රමාණය අනුව. දතිරි වැටෙද්දි තයිස් වතුර සෙන්සිටිව් ටූත් පේස්ට් නිසා හිරි වැටෙන්නේ නැහැ. ප්‍රශ්නේ තාමත් එහෙමමයි. මොකක්? යමු ලැබෙ. සමහර බෙහෙත් වලින් රෝග ලක්ෂණ අඩු කරනවා.